නමු බුද්දාය අද මම හිතන්නේ විශේෂ වැඩසටහනක් කරනවා ජාත්‍යන්තර විසක් දිනය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තරයේ විසක් දිනය සමරන අවස්ථාවක් මේ අවස්ථාව අපට විස්තර කර දෙන්නත් ඒහා සම්බන්ධව අප කුමන ආකාරයෙන් මේ අවධියේදී ගත කළ යුතු යන්නත් ගැන කතා කරන්න තමයි මේ වැඩසටහන කිරීමට අපි අදහස් කරේ දැන් මේ වැඩසටහන හා සම්බන්ධයෙන් කතා කරනවා නම් අපට අපේ අධිකරණ සහ බෞද්ධ ආගමික අමාත්‍යතුමා වන ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා අපිත් එක්ක ඉන්නවා. දැන් මම මෙතන විශේෂ විශේෂත්වයක් තියෙනවා. ඒ තුමාට ආචාර්ය උපාධි දෙකක් තියෙනවා. එක ආචාර්ය උපාධියක් තියෙන්නේ බුද්ධ ධර්මයෙන් අනිත් එක තියෙන්නේ ව්‍යවස්ථාව හා සම්බන්ධව කරන ලද්දන ඉගෙනුම සම්බන්ධයෙන්. එතකොට මම හිතනවා මේක උචිත අවස්ථාවක් කියලා ඒ තුමාගේ සහය ඇතිව මොකද ඒ තුමා තමයි මේකේ ප්‍රෝග්‍රාමියා සහ ප්‍රමුඛත්වයේ අරගෙන මේ කටයුත්ත වෙනුවෙන් අප කැප වෙලා මේ දිනවල වැඩ කටයුතු කරන්නේ. එක්කම අපේ ශ්‍රද්ධා නාලිකාවෙන් උත් මේහා සම්බන්ධව විසක් නිමිත්තෙන් කරන වැඩසටහන් මම හිතන්නේ පසුගිය වසර කීපය තුලම ඔබ කවුරුත් දන්නවා ඉතා උසස් මට්ටමින් අපි කරලා තියෙනවා මේ කඩුවල මේ සීමාව තුල සහ අපි සෑම අවස්ථාවකදීම උත්සාහ කරලා තියෙනවා මේ වෙනුවෙන් වෙනත් ප්‍රදේශවලටත් මේ පණිවිඩය ගෙනියන්න 3D චිත්‍රපට හරහා සහ වෙනත් දේවල් සම්බන්ධයෙන් මහ ජනතාව ළඟට යන්න මිසක් අප මහ ජනතාවගෙන් බැහැරව කටයුතු කරන්න නෙමෙයි හැමතිස්සෙම සමීපව කටයුතු කරන්න කටයුතු කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් මම හිතන්නේ විශේෂයෙන්ම මේ අදහස රැගෙන ආවිත් මේ සමීපත්වය අප තුල තිබිය යුතුයි කියලා ජනතාවත් සමග අපේ අලුදිනියේ සුබෝධ ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේත් මේ වැඩසටහනට අද වැඩම අවතාලව සිටිනවා. ඉතින් මම විශේෂයෙන්ම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා අපේ අමතතුමාගෙන් සහ අපේ ගරු ස්වාමීන් වහන්සේගෙන් මේ හා සම්බන්ධව මේ වෙසක් සම්බන්ධව සැමරීම සම්බන්ධව එහි තියෙන අවශ්‍යතාවය, ඒ ඉතිහාසය මේ සම්බන්ධයෙන් අපට පොඩ්ඩක් කරුණු පහදා දෙන්නේ කියලා. ඉස්ලාම් මම අපේ අලුදෙනිය සුපද ස්වාමීන් වහන්සේගෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා මේ හා සම්බන්ධව අපිට කෙටි විස්තරයක්. දැන් අපි දන්නවා වෙසක් උත්සවය කියනකොට සමරන්නේ කුමක් සඳහාද කියලා. බුද්ධත්වය සම්බන්ධයෙන් අපි කන්නවා පරිනිබ්බාණය ඉපදීම බුද්ධත්වය පරිනිබ්බාණය හා ඒ සම්බන්ධව අපි දන්නවා වෙනත් කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණුත් මම හිතන්නේ මේ වැඩසටහන ඉදිරියට ගෙන යන විට අපිට ඔබ සැමටම දැනගන්න පුළුවන් ඒ විස්තරාත්මකව. ඉතින් අපි ඉස්සල්ලාම අපේ සුබුදු ස්වාමීන් වහන්සේගෙන් මේ හා සම්බන්ධව යම් කිසි වදනක් අසා සිටිමු. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය තැන්පත් අපගේ පින්වත් විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමනි, ශ්‍රද්ධා රූපවාහිනී ගරු සභාපති තැන්පත් අපගේ පින්වත් අධිනීතිඥ සුදත් ජයසුන්දර මැතිතුමනි, ඇත්තටම වෙසක් කියන වචනේ අපට ඇහෙද්දිම අපිට මතක් වෙන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමගුල ත්‍රිමංගල්‍ය, ඒ මහබෝසතාණන් වහන්සේගේ උපත, ඒ වගේම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පෙරුම්දම් පුරලා ඒ පාරමී ධර්මයන්ගේ අවසන් ප්‍රතිඵලයේ ඒ සම්මා සම්බුද්ධත්වය, ඒ වගේම අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම කියන මේ ත්‍රිමංගල්‍යය තමයි වෙසක් කියන වචනේ ඇහෙද්දිම අපට සිහි වෙන්නේ. ඉතින් මේ නිසාම අපට මේ වේසාක මංගල්‍යය බොහෝම වැදගත්. ඒ වගේම අපේ සුදත් මහත්මයා සිහි කළා තවත් ඒහා බැඳිච්ච කරුණු තියෙනවා. කෙටියෙන් අපි සඳහන් කළොත් ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ තුන්වෙනි ලංකා ගමනේ සිදු වුණේ වෙසක් පුන් පොහෝ දිනයක. එතකොට කැලණිය පුරවරය පාරිශුද්ධත්වයට පත් වුණේ. ඒ වගේම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් මුනි වාම ශ්‍රීපාද පద్මය සමනුල ගිරිහිස පිහිටවා වදාලේ පින්බර වෙසක් පුන් පොහෝ දිනයක. ඒ වගේම ඥාතීන් දකින්ට ගිය වෙලේ ඒ කිඹුල්වත් නුවරදී අපගේ භාග්‍යතුන් වහන්සේ යමා පෙළහර පෑවා කියලත් සඳහන් වෙන්නේ වෙසක් පුන් පොහෝ දිනයක. අපේ ලංකාව පැත්තට අපි හැරුණොත් පින්වත් සුදත් මහත්මයා, දේවානම්පියතිස්ස මහරජතුමාගේ ආර්ය චාරිත්‍රයන්ට අනුව සිද්ධ වෙච්ච අභිෂේකයේ සිද්ධ වුණෙත් වෙසක් පුන් පොහෝ දිනයක කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තවත් බොහෝ දේ සිදු වුණා.
දැන් දුටුගැම්මුණු මහරජතුමා ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ තනවන්න මුල්ගල තැබීම සිදු කරන්නේ රහතන් වහන්සේලා ලක්ෂ කෝටි ගණනක් පිරිවරාගෙන පින්බර වෙසක් පුන් පොහො දිනයක ඒ වගේම අපි කවුරුත් දන්නවා ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිණිවීමත් හරි අසිරිමත් සිදුවීමක් උන්වහන්සේ ගංගා නම් ගඟ මැද්දේ ඉරිදි පෙළහර පාමින් තමයි පිරිණිවන් පෑවේ උන්වහන්සේගේ පිරිණිවන් පෑම ඒ පාටලිපුත්‍ර නගරයේ එක පැත්තකින් රජගහනුවර පැත්තට වෙන්න ඒ වගේම අනිත් පැත්තෙන් ඒ වජ්ජීන්ගේ ජනපදය තිබුණා ඉතින් ඒ දෙපැත්තටම නොවේ ඒ මැද්දේ ඉඳලා ගංගා නම් ගඟේ මැද්දේ ඉඳලා මහා පෙළහර දක්වමින් පිරිණිවන් පාවදාලිත් විසක් පුන් පොහො දිනයක ඉතින් මේ වගේ සුවිශේෂී සිදුවීම් ගණනාවක් විසක් පුන් පොහො දිනයත් එක්ක බද්ධ වෙලා තියෙනවා ඉතින් අපේ බුද්ධ ශාසන අමාත්‍යතුමා අද මේ ශ්‍රද්ධා පරිශ්‍රයට සපැමුණා විශේෂයෙන්ම එතුමා වර්තමානයේ මේ වසරේදී අපගේ මාතෘ භූමියට විශාල කීර්තියක් ගෙනෙමින් එක්සත් ජාතීන්ගේ විසක් දින සැමරුම මේ වර්ෂයේදී 2561 වන බුද්ධ වර්ෂයේ උදා වෙද්දී අපගේ මාතෘ භූමියේදී සමරන්න ඒ භාග්‍ය අපගේ මාතෘ භූමියට ලබා දීම මං හිතන්නේ බෞද්ධයන් විදිහට සීලු දෙනාම එතුමාට කෘතඥ වෙන්න ඕනේ මොකද මේත් එක්කම ලෝකයේ අවධානය අපගේ මාතෘ භූමියට ලැබෙනවා ඒ වගේම අපගේ මාතෘ භූමිය තුලත් විශාල වශයෙන් මේ විසක් මංගල්‍ය පිළිබඳව වෙන අවුරුදු වලට වඩා විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා මෙතනදී ඇමතුමනි දැන් අපි කතා කරනකොට අපි දකිනවා මෙතන බෞද්ධ පුනර්ජීවයක් ඇති වෙනවා 1885 ඕල්කොට් තුමාගේ පැමිණීම එතකොට මෙතන තවත් බෞද්ධ කුඩියේ ආරම්භය පූජිත ගුණවර්ධන වැනි අයගේ යම්කිසි වෑයමක් තුලින් මෙන්න මේ ඉස්මතු වෙලා දැන් මේ ජාත්‍යන්තරයේම පිළිගත්ත කොඩියක් හැටියට අපේ වෙසක් කොඩිය පිළි අරගෙන තියෙනවා ඉතින් එදා මම හිතන්නේ අපි සුබුත් ස්වාමීන් වහන්සේටත් එතනින් මට ප්‍රශ්නයකුයි ඔබතුමාටත් එකට එකතු වෙන්න පුළුවන් ඊ අවස්ථාවේදී මේ කොඩිය එලි දක්වලා තියෙන්නේ 28 වෙනිදා 1885 අප්‍රේල් වෙසක් දිනේ තිබිලා තියෙන්නේ 28 වෙනිදා කියලා ඉතින් මම ඇහුවේ ඇයි ඒක වෙන්නේ කොහොමද කියලා 28 උනේ මොකද්දයි කියලා මම මේ වැඩසටහනට ප්‍රථමව මම අපේ සුබුත් ස්වාමීන් වහන්සේ අසා සිටියා එතනදී මිගට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් තමයි මේක වෙන්නේ ඔහු තමයි මේක වෙසක් කොඩිය ප්‍රථමයෙන්ම එලි දක්වන්නේ එතකොට දැන් මෙවැනි කර්තව්‍යයන් කීපයක් වුණා එදන අපි දකිනවා මෙතන පානදුරාවාදය ඇති වෙනවා බෞද්ධ පුනර්ජීවයක් ඇති වෙනවා ඒ හා සම්බන්ධව වැඩකටයුතු රාශියක් ඔය 1800 අවසාන භාගයේ වගේ අපි දකිනවා එතකොට මේ හා සම්බන්ධව දැනුත් යම්කිසි ආකාරයක පිපිදීමක් තියෙනවා කියලා මම කිව්වොත් මේ අවස්ථාවේදී මම හරිද වැරදිද දන්නේ නැහැ මම ඔබතුමාගෙන් තමයි ඒක අහන්නේ මේ වෙසක් දින සැමරීමෙන් එවැනි දෙයක් අපේ ශ්‍රී ලංකා වාසීන්ට සහ ලෝක ජනතාවට ළඟා කර දෙන්න පුළුවන්ද නැත්නම් ඒ තුලින් ඇති කර ගන්න පුළුවන්ද කියන එක එවැනි ආස්වාදයක් ඇති කර ගන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් මොකක් හරි ඒකට අපිට යම්කිසි දෙයක් මේ තුලින් වෙනවා නම් මේ ගැන පොඩ්ඩක් දැනගන්න කැමතියි अति गौरवीय स्वामींद्रन वहांस के नवसराई सुधा तो कियपु विधिट विसाकोत्सव के लोकवासी सियलु बौद्ध जनता वे ता उतुम दिने ईट हेतुपादक वेच दीर्घ लयस्त अपे स्वामींद्रन वहांस पहदिल कर दें ये सिधुवीं सियाल किसी उनात විසක් දිනේ සැමරුම් දිනයක් විදියට සලකන්නට පටන් ගත්තේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාව. එය ආරම්භ වෙන්නේ අනුරාධපුර යුගයේදී. විශේෂයෙන්ම අපේ ඉතිහාසය අනුව විසක් දින සැමරුම ඒ වගේම දළදා වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ දළදා පෙරහැර පැවැත්වීම වගේ දේවල් අභයගිරි විහාරස්ථානයේ මුල් කරගෙන අපේ රටේ සිද්ධ වෙලා තියෙනවා. අපේ රටට නොයෙකුත් එක පැත්තකින් කලාපීය ආක්‍රමණ අනිත් පැත්තෙන් පස්සේ කාලේ යුරෝපීය ආක්‍රමණ මේ හැම එකක්ම වෙන කාලෙදී අපේ රටේ ජනතාව ඉතාමත්ම සුද්ධවන්ත පාරිශුද්ධ දවසක් විදිහට වෙසක් උත්සවය සමරන එක දිගටම සිද්ධ කරා.
නමුත් අවස්නාවකට වගේ 1815 අපේ රටේ සම්පූර්ණ පාලන බලය බ්‍රිතාන්‍ය පාලකයන්ට අධිරාජ්‍යයට යටත් වෙනවා. විශේෂයෙන්ම 1739 දී සිංහල අවසාන රජු වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා පරලෝක ප්‍රාප්ත වුණාට පස්සේ නායකර් හාමුදුරුව කියලා ඒ ඉන්දියාවේ ආපු ද්‍රවිඩ කීප දෙනෙක් හතර දෙනෙක් රජ වෙනවා. අවසානයේ ශ්‍රී වික්‍රමසිංහ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුරෝ අපේ රදල පැලැන්තියත් එක්ක උඩරට ප්‍රදේශයේ හෙතුණු ගැටුම නිසා මුළු රටම ලොකු අගාධයකට පත් වෙනවා. මේ තත්ත්වෙන් ගොඩ එන්න තමයි උඩරට රදලවරු කල්පනා කරේ රජුරෝ පාව දීලා බ්‍රිතාන්‍ය පාලකයන්ට උඩරට ප්‍රදේශයත් යටත් කරලා දෙන්න. ඒ අනුව තමයි 1815 උඩරට ගිවිසුම ඇති වෙන්නේ. දැන් මේ උඩරට ගිවිසුම ඇති කරගත්තට පස්සේ ක්‍රමානුකූලව සිංහලයන්ගේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් යටපත් කරමින් මේ පාලනය ගෙන යනකොට වැඩි කල ගත වෙන්නට කලින් 1818 ඌව වෙල්ලස කැරැල්ල තිබෙනවා. දැන් ඒ කැරලි එනවයි කියලා පෙරමග ලකුණු දකිනකොට බ්‍රිතාන්‍ය පාලකයෝ කරේ විශේෂයෙන්ම ලංකාව පාලනය කර පාණ්ඩුකාරයා ඔවුන් කරේ මේ බෞද්ධයගේ සිංහල මිනිසුන්ගේ හයිය තියෙන්නේ මේ බෞද්ධ දර්ශනයත් එක්ක පංචශීලය තුළ පන්සලත් එක්ක තියෙන සංස්කෘතිය තුළ නිසා මේක මර්ධනය කරන්න ඕනේ කියලා කල්පනා කරා. ඒ අනුව මේ 2017 වසරට අවුරුදු 200ක් සපිරෙනවා වෙසක් දිනේ රාජාඥාවකින් තහනම් කළා. يعني වෙසක් දින සැමරීම. අපේ බෞද්ධයට වෙසක් දිනේ සමරන්න තිබුණ අයිතිය පවා අපිට අහිමි කරා. මේ තුල සිංහල බෞද්ධ ජනතාව කැරලි ගහන ව්‍යාපෘතිය තවත් ශක්තිමත් වුණා. ඒ අනුව 1818 කැප්පිටිපොළ දිශාවෙත් එක්ක ඌව වෙල්ලස්ස සටනට ගියා. 1848 වීර පුරන් අප්පුගේ නායකත්වයෙන් මාතලේ කැරැල්ල තිබුණා. ඉතින් මේ ආදී කරුණු විශාල සටනක් නිදහස් සටනක් මෙරටේ පැවැත්වගෙන යන කාලේ බුද්ධාගම විශාල වශයෙන් පීඩාවට පත් වෙලා තිබුණා. එක පැත්තකින් කෝට්ටු යුගයේ සිංහල රජවරු විසින්ම අපේ පන්සල් විහාරස්ථාන විනාශ කරා. අනිත් පැත්තෙන් පෘතුගීසි ලන්දේසීන් ඉංග්‍රීසීන් විසිනුත් නොඑක් විවිධාකාර ලෙස මේ හානි සිද්ධ කරා. දැන් මේ තුල ඒ පීඩනය දැඩිව දැනෙනකොට තමයි 1872-73 වකවානුවේ මහ වාදයක් ඇති වෙන්නේ, පංච මහා වාදය. ඒ ගම්පොලින් ආරම්භ කරලා පානදුරේට ඇවිල්ලා එදා ගෞරවනීය මිගට්ටුවත්ති ගුණානායක ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, හිකඩුවේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේකට නායකත්වය දීලා ඒ විවාදයට ගියේ මිගට්ටුවත්ති ගුණානන්ද වාදීහ සිංහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. එදා මිෂනාරි පියතුමා දාවිත් කියලා කෙනෙක් එක්ක ගියපු ගිහිල්ලා කරපු සංවාදය මුළු ලෝකෙම ප්‍රචලිත වුණා. එතන තමයි බෞද්ධ පුනර්ජීවනය ආරම්භය. ඒක තමයි ආරංචි වෙන්නේ අර ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර හිටපු කර්නල් හෙන්රි ඕල්කට් මැතිතුමාට. එතුමාට මේක ආරංචි වුණාම මේක ගවේෂණය කරන්න ලංකාවට එන්න තීරණය කරා. ඒ අනුව රුසියාවේ යෙලේ හෙලේනා බ්ලැවට්ස්කි මැතිනියත් එක්ක රාජකුමාරිකාව ඇත් මේ බෞද්ධ දර්ශනය පිළිබඳව හදාරමින් හිටියේ. ඇත් එක්ක ලංකාවට ඇවිල්ලා 1881 වසරේ ගාල්ලෙන් ඇවිල්ලා විජයානන්ද පන්සලට ගිහිල්ලා මේ පිළිබඳව කරුණු හදාරලා පස්සේ කාලෙකදී බෞද්ධය බවට පත් වෙනවා. එසම මේ බෞද්ධ පුනර්ජීවනයට ලොකු ශක්තියක් ලැබුණේ මේ විදේශික කර්නල්වරයා සහ රුසියානු මේ කුමාරිකාව පැමිණීමත් එක්ක.
දැන් ඒ තුල විශේෂයෙන්ම ඕල්කට්තුමා මේ බෞද්ධ පාසල් නිර්මාණය කිරීමේ මූලිකව කටයුතු කරා. ඒ වකවානුවේ අපේ ජනතාවට ඕනකම තිබුණ නැවතත් අර වෙසක් දිනේ සැමරීමේ අයිතිය දිනා ගන්න. මේ සඳහා බොහෝ අපේ ජාතික ව්‍යාපාරයේ හිටපු නායකවරු කටයුතු කළා. විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන ඕල්කට්තුමා වගේම එවකට ඉතාමත්ම ජාත්‍යන්තර කීර්තියට පත් වෙච්ච එක පැත්තකින් ඉතිහාසඥයෙක් අනිත් පැත්තෙන් පුරා විද්‍යාඥයෙක් ආනන්ද ආචාර්ය ආනන්ද කුමාරස්වාමි සිංහල බෞද්ධෙක් නොවුනට මේ පිළිබඳව හොඳ ගැඹුරු අවබෝධයක් තිබිච්ච ලෝකෙ පිළිගත්ත උගතෙක් සහ බුද්ධිමතෙක් එතුමා පවා බ්‍රිතාන්‍ය පාලකයන්ට කිව්වා මේ ශ්‍රී ලංකාවේ තියෙන සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එක ලෝකෙ කොහොමද දකින්න නැති එක මේ වගේ සංස්කෘතියක් විනාශ වුණොත් එම ලෝකේ අනාගතේ උපදින මිනිස්සුන්ට කවදාවත් මේ වගේ දෙයක් දකින්න නොලැබේ. ඒ නිසා ඔබ ඔබලා ලංකාවේ මොනව කරත් කමක් නැහැ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය නම් විනාශ කරන්න එපා කියලා. ඒක ලොකු ගැම්මක් වුණා අපිට. ඉතින් එතුමාගේ මේ සියලු දෙනාගේ ශක්තියත් එක්ක ඔබ කිව්ව විදිහට 1885 අප්‍රේල් මාස 28 වෙනිදා පළවෙනි වතාවට ඒ කියන්නේ 1817න් පස්සේ වෙසක් දිනය සමරීමේ වාසනාව ශ්‍රී ලාංකිකයන්ට ලැබුණා. දැන් 2018ත් මම හිතන්නේ මේ විදිහටම තමයි පෝය වැටෙන්නේ අප්‍රේල් මාසෙට තමයි වෙසක් පෝය ලැබෙන්නේ සමහර කාලෙදී ඒ ග්‍රහ මේකත් එක්ක මේ විදිහට එනවා. අනිත් පැත්තෙන් ගත්තම මේ වකවානුවේ තමයි ඕල්කට්තුමාගේ සහයෝගය ඇතුව තවත් විද්වතුන් කමිටුවක් දාලා බෞද්ධ කොඩියක් නිර්මාණය කරන්නේ. දැන් මේ බෞද්ධ කොඩිය නිල වශයෙන් ප්‍රදර්ශනය කරේ 1885 මේ වෙනකොට අවුරුදු 132ක් විතර ගත වෙලා. ඒ බෞද්ධ කොඩිය අද ලෝකේ රටවල් 60ක් ඒ රටවල් වල නිල බෞද්ධ කොඩිය විදිහට පිළිගන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඒ බෞද්ධ උත්සවවලදී රටවල් 60ක් නියෝජනය කරන්නේ අපේ රටේ නිර්මාණය කරපු ඒ බෞද්ධ කොඩිය. දැන් ඒ අතරතුර දැන් අපි අද කතා කරන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම. ඒකට මැතුමනි මට අවසර. දැන් මම හිතන්නේ කොටේනේ ශ්‍රී සුභූති රාමයනේ ස්වයංනාසමේ කොඩිය ඉස්සල්ලාම මේ එලි දක්වන්නේ කියන එක. මේ අදිපෝය හා සම්බන්ධව දැන් කතාවක් වුණා අපේ මැතිතුමා කිව්වා. දැන් මේ හා සම්බන්ධව දැන් අපි දැක්කා මේක අගාධයකට වැටලා අපේ අවසාන නරේන්ද්‍ර සිංහ රජතුමාගෙන් අවසාන වෙනවා. ඊට පස්සේ නායකකාරවරුන් වෙනවා. මෙතනදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ උඩ රට වංශකාරයන් අතර තිබුණු ප්‍රශ්නයක් මත ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක ඊට පස්සේ 1815 සම්බන්ධව දැන් මේ හා සම්බන්ධව දැන් මේ අදිපෝය ඔබ වහන්සේට අමුතු දෙයක් මෙතනට එකතු කරන් තිබුණා. ඒක මම හිතන්නේ ටිකක් අපි කාටත් දැනගන්න වටින දෙයක් කියලා මට හිතෙනවා. ඒ හා සම්බන්ධ පොඩි විස්තරයක් දෙන්න පුළුවන්ද සොයනස කියන දෙන්න පුළුවන්ද අපට? ඔව් පින්වත් සුදත් මහත්මයා, ඒක ඇත්තටම මෙහෙම කාරණයක්. ඒ කියන්නේ දැන් අපි අමාත්‍යතුමා හරි ලස්සනට අපිට කරුණු පැහැදිලි කරලා දුන්න අපේ සිංහල බෞද්ධයන් බටහිර යටත් විදිතයක් බවට මේ රටපත් වුණාට පස්සේ ඒ ආධිපත්‍යර නතු වෙත හැටි. නමුත් දැන් අපි ගත්තොත් අනුරාධපුර යුගයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපිට ආපු යුගයේ ඉඳලා අපේ රටේ දැන් අපේ ඇමතිතුමා හරි ලස්සනට පෙන්නලා දුන්න මේ සිංහල බෞද්ධයෝ විදිහට අපි මේ වෙසක් දිනය ඒ කාලෙ ඉඳලම සැමරුවා කියලා. එතකොට මේ වෙසක් දිනය සුදත් මහත්මයා ඉන්නේ බුද්ධ වර්ෂයත් එක්කයි. එතකොට අපිට වෙනම අපේ දින ගණන් කරන ක්‍රමයක් තිබුණා. එතකොට අපේ රටේ අතීතයේ භාවිතා වුණේ චන්ද්‍රමාස ක්‍රමය. එතකොට චන්ද්‍රමාස ක්‍රමයට අනුව හඳ මුල් කරගෙන පුන් පොහෝ දිනෙන් අලුත් මාසයක් ආරම්භ වුණා. එතකොට ඒත් එක්ක ඍතු තුනකට බෙදලා තිබුණා. අපිට මූලික පෙළ අධ්‍යයනයේදී පැහැදිලිව පේනවා ඒ තිබ්බ ඍතු තුන තමයි ඊට පස්සේ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පස්සේ අනුරාධපුර යුගයෙන් පස්සේ ලංකාවේ භාවිතයට ගන්නේ.
එතකොට ඒත් එක්ක බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා දැන් මෙච්චර කාලයක් ගත වුණා මෙච්චර කාලයක් ගත වුණා කියලා බුද්ධ වර්ෂයේ භාවිතයට ආවා. එතකොට අපේ අතීතේ මුතුන් මිත්තු වර්ෂ ගණන් කරද්දි ගණන් කළේ බුද්ධ වර්ෂයෙන්. එතකොට ඒ වෙසක් පුන් පොහෝ දිනේ හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාපු වෙසක් පුන් පොහෝ දිනේ ඉඳලා අර චන්ද්‍ර මාස ක්‍රමයට තමයි ගණන් කිරීම සිදු කළේ. නමුත් බටහිර ක්‍රමයේ මේකට වඩා වෙනස්. දැන් බටහිර දින ක්‍රමය සකස් වෙන්නේ චන්ද්‍රයාගේ කලාවන් අනුව නෙවෙයිනේ. දැන් සමහර මාසයක දවස් 31ක් තියෙනවා. සමහර මාසෙට තියෙන්නේ දවස් 28යි. ඉතින් මේ වගේ අර බටහිර ආක්‍රමණයත් එක්ක අපේ රට බටහිරට නැතු වුණාට පස්සේ ඒ ඉංග්‍රීසීන් ඉංග්‍රීසි පාලන ක්‍රමයේ තුල අපට ක්‍රිස්තු වර්ෂය හඳුන්වලා දුන්නා. එතකොට අපේ රටේ විවහාර වර්ෂයේ බවට පත් වුණේ ක්‍රිස්තු වර්ෂය. එතකොට ඒ පොදුවේ බටහිරයන් භාවිතා කරපු දින ක්‍රමය අපේ රටේ සාමාන්‍ය භාවිතයේ බවට පත් වුණා. එතකොට මෙතනදී දැන් අපි නමුත් පවත්වගෙන ආවේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව කරපු ගණන් කිරීමේ ක්‍රමයක්. දැන් පොහොය පවා එහෙම තමයි අපි ගණන් කරලා ගත්තේ. එතකොට හරි ප්‍රශ්නයක් වුණා. දැන් අවුරුද්දට මාස 12ක් තියෙනවා. එතකොට මේ මාස 12 චන්ද්‍ර මාස ක්‍රමයට අනුව ගණන් හදද්දී ඊට පස්සේ අර බටහිර ක්‍රමයට අනුව ගණන් හදද්දී දින ගණනේ යම් වෙනසක් සිද්ධ වෙනවා. එතකොට ඔය සිද්ධ වෙන දින ගණනේ වෙනස කොහොමද හරියට තුලනය කරගන්නේ කියන ප්‍රශ්නේ පසුකාලීනව ඇති වුණා. මොකද අපි භාවිතා කරන්න ගත්තේ බටහිරයන් බටහිර සම්ප්‍රදාය තුල භාවිතා වෙන දින ක්‍රමී. හැබැයි අපිට ඕන වුණා ඒක ඇතුළට ඔබවන්න දුරුතු පුන් පොහොය, නවම් පුන් පොහොය ආදී අපේ අර අතීත සම්ප්‍රදායට අනුව ආපු පොහොය ඒකට අපිට ඔබවන්න ඕන වුණා. එතකොට දැන් අර කාලයත් එක්ක සුදත් මහත්මයා දැන් කාලේ ගත වෙදි දැන් අර චන්ද්‍ර මාස ක්‍රමයට අනුව තියෙන දින ගණන නෙවෙයිනේ මාසික දින ගණන වෙන්නේ බටහිර කැලැන්ඩරයට අනුව. එතකොට පොහොයේ යම් වෙනස්කම් ඉන්න ගත්තා. ඒතරට බටහිර මාසෙට සමහර අවුරුදු වලදී පොහොය දෙකක් යෙදුණා. දැන් සමහර විට දැන් දුරුතු පොයක් ආවොත් දුරුතු පොය කියන්නේ ජනවාරි මාසයේ දින පුන් පොහොය. එතකොට දැන් ජනවාරි මාසයේ මුලට ඒ පුන් පොහොය යෙදුනොත් යම් විදිහකට ඔන්න අගට ජනවාරි මාසයේ අගට තව පොයක් එනවා. දැන් මේක හරි ප්‍රශ්නයක්. ඇයි අපිට දුරුතු පොයට පස්සේ ඊට පස්සේ ඉන්නේ ඊළඟ නවම් පොහොය. එතකොට දැන් ඒකට නවම් පොහොය කිව්වොත් පෙබරවාරි මාසෙට එන්නේ මැදින් පොහොය. එතකොට වෙසක් මාසෙ අප්‍රේල් වලට එනවා වෙසක් පොය. එතකොට ඔය ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ වුණා. එතකොට මැයි මාසෙට හරියට වෙසක් පොහොය තියාගන්න නම් අර එක මාසෙට පොහොය දෙකක් එද්දී එක් පොහොයක් නම් කළ යුතු වුණා අදි පොහොයක් වශයෙන්. එතකොට ජනවාරි මාසෙ පොය දෙකක් යෙදුනොත් ඒකෙන් පළවෙනි පොය අපි ගන්නවා දුරුතු පුන් පොහොය දිනේ කියලා. ඊළඟ පොය අපි ගත්තා අදි දුරුතු පුන් පොහොය දිනේ කියලා. එතකොට ඒ විදිහට අර බටහිර කැලැන්ඩරේට අපේ සම්ප්‍රදායානුකූලව භාවිතා වෙච්ච පුන් පොහොය දිනය ඔබවන්න ගියේකින් තමයි ඔය එක මාසෙට පොහොය දෙකක් ආවේ සමහර අවුරුදු වලදී. ඉතින් අපි දැන් අතීතය අධ්‍යයනය කරද්දී අර අපේ අමාත්‍යතුමා පැහැදිලි කළා 1885 දී වෙසක් පුන් පොහොය දිනේ සැමරුවේ මැයි මාසෙ නෙවෙයි. ඒක යෙදිලා තිබ්බේ අප්‍රේල් 28 වෙනිදාට. එතකොට ඒක යෙදුනේ අර ප්‍රශ්නෙත් එක්කයි. මොකද අමාරුවෙන් බටහිර කැලැන්ඩරේට අපේ පොහොය ඔබන්න ගියා. නමුත් පසුකාලීනව ක්‍රමයක් හදාගත්තා. පොය දෙකක් යෙදුනොත් එකක් අදි පොය කියලා අර තිබ්බ ජනවාරි මාසෙට දුරුතු ඊට පස්සේ පෙබරවාරි මාසෙට නවම් ආදී වශයෙන් ඒ පොහොය සම්ප්‍රදාය තියාගන්න ක්‍රමයක් පස්සේ කාලේ අපි හදාගෙන තියෙනවා. අවසර ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ දැන් 2018 අපේ මැතිතුමා කිව්වා වෙසක් පොය ආයිත් සමරන්නේ අප්‍රේල් මාසෙ කියලා. ඒතකොට ඒ හරි ඒ දින හරි දවසක් හැටියට අපිට නිශ්චිත වශයෙන් කියන්න පුළුවන්ද ඒ ගණනේ අනුව? ඔව්. එතකොට දැන් අප්‍රේල් මාසෙ යෙදුනොත් දැන් වර්තමාන ක්‍රමයට අනුව ඒක බක් පොහොයක් විදිහට තමයි සලකන්නේ. එතකොට එක්ක දැන් ඒක දැන් අප්‍රේල් මාසෙට ඇතුළත පොහොය දෙකක් යෙදෙනවා. පොහොය දෙකක් යෙදුනොත් එක පොහොයක් බක්පුන් පොහොය දින විදිහට අරගෙන අනිත්
ඒ මාසේ මේ දෙන පුන් පොහෝ දිනේ ගන්නෝ අදිබක් කියලා. ඊට පස්සේ වෙසක් මාසේ විදියට සලකන්නේ බටහිර ක්‍රමයට මැයි මාසෙනේද? ඉතින් ඒ නිසා මැයි මාසෙට ඒ දෙන පොහොය තමයි වෙසක් පුන් පොහෝ දිනේ වශයෙන් සමරන්නේ වර්තමානයේ. නමුත් අපි අර අතීතයේ ඉඳලා ගණන් හදපු ක්‍රමයේ බැලුවොත් ඒකේ අර අදි පොහොයක් විදියට පොහොයක් යෙදෙන්න ඉඩ කඩක් නැහැ. අවසර සොයනස්. මෙතෙතුනි දැන් ඔබතුමා වෙත නැවත තවක් එන්න දැන් අපි දකිනවා මෙතනදී අපි දැන් කතා කරගෙන ගිය ඉතිහාසයෙන් කොහමද මේක පෙළහරක් හැටියට කොහමද මේක විදහා දැක්කුනේ සංදිස්ථානයන් කීපයක්. දැන් මේ සංදිස්ථානයන් වලට ඇතුල් වෙනවා මෑත කාලේ 1950 ගණන් වගේ වෙනකොට ජී.පී. මල්ලසේකර එතකොට ආනන්ද ගුරුගේ ශූරින් ඒ අය විසින් කරන ලද මෙහෙවර. එතනදී මෙතන එනවා ලෝක බෞද්ධ සම්මේලනයක් ඇති කරන්න ශ්‍රී ලංකාවේදී නුවර. එතනදී දල්දා හාමුදුරුවන්ගේ ඒ භූමියේදී මෙතන එක් රොක් වෙලා මෙතනදී බෞද්ධ ලෝක බෞද්ධ සම්මේලනයක් ඇති කරන්න අදිෂ්ඨාන කරගන්නවා කියලා. දැන් ඒ හා සම්බන්ධව අපි දකිනවා ජපානයත් මේකට එකතු වෙලා තියෙන චෙකොස්ලාවකියාව මෙවැනි වයිනේ රටවල් කීපයකුත් ඇවිල්ලා තියෙනවා. අද හැබැයි අපි දකින්න එක්සත් ජාතීන්ගේ මේ සම්මේලනයේදී ඒ රටවල් මන් දන්නේ මෙතනට ඇතුළත් වෙලා තියෙනවද කියලා මේ මේ රටවල් කීපයකුත් මෙතනට ඇතුළු වෙලා තියෙනවා. දැන් එතකොට ඒ අයගත් වයයමත් අද වෙනකොට මේ සම්මේලනය ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සැමරුමත් අතර යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවද නැතහොත් කොහොමද ඒ ගැන ඉතිහාසයෙන් පොඩ්ඩක් බිඳක්ගෙන අපිට දක්වන්න පුළුවන්ද මෙතුමනි? ඔව් දැන් මූලික වශයෙන් වෙසක් සැමරීමේ ඒ චාරිත්‍රය අපේ රටේ ආරම්භ වෙච්ච ඉතිහාසය ගැන තමයි අපි මුලින් කතා කරේ. දැන් අපේ රටේ ඇති වෙච්ච ඒ උත්සවය ජාත්‍යන්තරීකරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ජාත්‍යන්තරකරණය කිරීමේ ගෞරව හිමි වෙන්නේ ශ්‍රී ලංකාවට. මොකද 1951 ලෝක බෞද්ධ සම්මේලනයක් පැවැත්වුවා නුවර. ඒ මහනුවර පවත්වපු බෞද්ධ සම්මේලනය අපිට කරුණු දෙකක් නිසා වැදගත්. එකක් තමයි මේ මහනුවර සම්මේලනය නිසා තමයි ඉන්දියාවේ බෞද්ධ ප්‍රබෝධයකට අතිවාරම වැටුනේ. දැන් ඉන්දියාවේ බුද්ධගයාව පවා බෞද්ධයට අහිමි වෙලා තියෙන යුගයක අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවට ගිහිල්ලා ඒ හින්දු පූජක මහන්තත් එක්ක නඩු කියලා තමයි බෞද්ධයන්ට අයිති කියලා බොහොම අමාරුවෙන් දහවුරු කරගත්තේ. ඒ වගේම ඒ තුල ඉන්දියාවේ යම් ආකාරයක ප්‍රබෝධයක් ඇති වුණාට ඒක ඉන්දියානුවේ ඉන්දියාවේ සමාජගත කිරීමේ හයියක් තිබුණේ නැහැ. නමුත් 1951 ලෝක බෞද්ධ සම්මේලනයට සහභාගී වුණා ආචාර්ය අම්බෙඩ්කර්. එතුමා තමයි 1947 ඉන්දියාවට නිදහස ලැබෙනකොට ඒ පාර්ලිමේන්තුවේ හිටපු විශේෂයෙන්ම විවස්ථා නීති පිළිබඳව බොහොම උගත් බුද්ධිමතා විදියට මුළු ඉන්දියාවම පිළිගත්තේ අම්බෙඩ්කර් මැතිතුමා. එතකොට අම්බෙඩ්කර් මැතිතුමා නුවර සම්මේලනයට සහභාගී වුණා. ඒ සම්මේලනයට සහභාගී වෙලා ටික කලකින් තමයි ඉන්දියාවේදී එතුමා ප්‍රසිද්ධ බෞද්ධයෙක් වුණා. එතෙක් එතුමා ප්‍රසිද්ධියේ බෞද්ධයෙක් විදිහට පෙනී හිටියේ නැහැ. ඒ පෙනී හිටියේ උත්සවකාරයෙන් 106ක් ජනතාවත් එක්ක. එතනින් තමයි ඉන්දියාවේ ලොකු ප්‍රබෝධයක් ආවේ 0.2ක්වත් බෞද්ධ නොහිටපු රටේ පහුගිය කාල සීමාව තුළ දැන් 0.2කට වගේ ප්‍රමාණය දක්වා ඉන්දියාවේ බෞද්ධ ජනගහනය වැඩි වෙලා තියෙනවා. එතුමා ඇත්තටම ඉන්දියාවේ මේ අම්බෙඩ්කර් මැතිතුමා ගැන හින්දු භක්තිකයෝ ටිකක් කතා කරන්න හොරයි. නමුත් වර්තමාන අගමැතිතුමා ඒ එතුමාට විශාල ගෞරවයක් දක්වනවා. ඒ වගේම බුද්ධාගම පිළිබඳව ලොකු භක්තියක් තියෙනවා. ඒ නිසා ගිය වසර 2016 ඉන්දියාවේ අගමැතිතුමා මෝඩි අගමැතිතුමා අම්බෙඩ්කර් මැතිතුමාගේ උපන්දිනය අප්‍රේල් 14 නිවාඩු දිනයක් කරා. දැන් ඒ වෙලාවේ තිබුණා ලොකු සැමරුම් උත්සවයක් බොම්බායි විශ්වවිද්‍යාලේ. ඒකේ සැමරුම් දේශනය කරන්නට අවස්ථාව මට ලැබුණා. ඉතින් එතෙන්දී මම දැක්කා ඒ බොම්බායි ප්‍රදේශයේ
විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇත්තටම ගොඩනැගීමින් තිබෙනවා. ඒකට පදනම තමයි ඔය මහනුවර පවත්වපු අපේ සමුළුව. දෙවනි කාරණය මහාචාර්ය මලලසේකර මහත්තුමා තමයි අදහසක් ඉදිරිපත් කරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනෙකුත් ලොව තිබෙන ප්‍රබල ආගම් ප්‍රසිද්ධ ආගම් පිළිබඳව සැමරීම් පිළි අරන් තියෙනවා. නමුත් බෞද්ධ ආගම පිළිබඳව එහෙම පිළිගැනීමක් තිබුණේ නැහැ. සැතුමා යෝජනාවක් විදිහට අදහසක් පළ කළා. අපි ඉල්ලීමක් කරන්න ඕන කියලා එක්සත් ජාතීන්ට අපි වෙසක් දිනේ ලෝක සැමරුම් දිනයක් විදිහට පිළිගන්නේ. බොහෝ විට මම දකිනවා මේ මුද්‍රිත මාධ්‍යෙම විද්‍යුත් මාධ්‍යෙ මේ වෙසක් නිවාඩු දිනයක් කරයි කියලා වැරදි විදිහට සඳහන් කරනවා. ඒක නිවාඩු දිනයක් නෙවෙයි. අපි ඉල්ලුවේ වෙසක් දිනේ ලෝක සැමරුම් දිනයක් කරන්න කියලා. එතකොට මේ යෝජනාව අපිට එක්සත් ජාතීන්ට ගෙනියන්න අවුරුදු 48ක් ගත වුණා. ලක්ෂ්මන් කදිරගාමරයෝගේ හිටපු අපේ විදේශ කටයුතු ඇමැතිතුමා තමයි 1999 මේ යෝජනාව ගෙනිච්චේ. ඒ සම්මත වෙනවා 2001 වසරේදී. එවක් පටන් මේ වෙනකොට වසර 13ක් අඛණ්ඩව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලවල් පැවැත්වුවා. අවස්ථා 11කදී තායිලන්තයේ බැංකොක් නුවරත් අවස්ථා 2ක් වියට්නාමෙත් මේ උත්සවය පැවැත්වුවා. අපිට පහුගිය කාලේ දිගින් දිගටම අපි යෝජනා කරලා අපි ලබාගත් වෙසක් සැමරුම ලංකාවට දෙන්න කියලා ඉල්ලුවට අපිට ලැබුණේ නැහැ. රට තුල තිබුණු ගැටුම්කාරී වාතාවරණය අනාදියත් කාලයක් මේකට බලපෑවා. කොහොම නමුත් 2016 බැංකොක් නුවර පවත්වපු 13 වෙනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ මුඛ්‍ය දේශනය කිරීම සඳහා මට ආරාධනාවක් ලැබුණා. ඒ අනුව ඒ දේශනයත් සමගම මම සාධාරණීකරණය කළා. ලෝකයානි තැම රටකටම වැඩිය මේ උත්සවය සැමරීමේ උරුමය තියෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට කියලා. ඒ අනුව තමයි මම ඉල්ලීම කරේ. හේතු සාධක ඇතුව එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවක් තියෙනවා 20 දෙනෙකුගෙන් සමන්විත. ඒ කමිටුව ඒකමතිකව මගේ ඉල්ලීමට එකඟතාවය පළ කළා. ස්වාමීන් වහන්සේ, දැන් ඒකම දැන් අපි දකිනවා මේ විවිධ පැතිකඩ යන හරහා පේන ගමන් අපිට දිස් වෙනවා බුද්ධ ජයන්තිය, සම්බුද්ධත්ව ජයන්තිය 2011. දැන් ඊට පෙර 1956. එතකොට මෙවැනි මෙන්න මේ හා සම්බන්ධව ඔබ වහන්සේ අපේ සංඝයා වහන්සේලා විසින් කරුණ රද මෙහෙවර ගැන අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මේ එකතු කිරීම මේ අපිට ආපු ලැබුණු දායාදය මොකද්ද? බුද්ධ ජයන්තිය සහ සම්බුද්ධත්ව ජයන්තිය 2600ක බුද්ධ වර්ෂ අවසානයේ. ඔව්, ඇත්තටම දැන් 1956 ඒ තිබුණු බුද්ධ ජයන්තිය මුල් කරගෙන විශාල ප්‍රබෝධයක් මේ අපේ ලංකාව විතරක් නෙවෙයි මුළු මහත් ලෝකෙම ඇති වුණා. දැන් බුරුමේ ඒ මුල් කරගෙන තමයි චට්ට සංගායනාව සිදු වුණේ. ඉතින් එහිදී යලිත් ත්‍රිපිටක ධර්මය ලෝකේ හිටපු මහා තෙරවරුන් එකතු වෙලා යලිත් ඒකරාශී වෙලා සජ්ජායනා කිරීම සිදු කළා. එතකොට දැන් මේ බුද්ධ ජයන්තිය අපි සැමරුවේ 1956 බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ ඉඳලා ගත වෙච්ච කාලය අවුරුදු 2500 සලකලා තමයි ඒ බුද්ධ ජයන්තිය සැමරීම සිදු කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500ක් ගත වීම මුළු මහත් ලෝකයේම අනාගතයට බුදුදහම සුරක්ෂා වීම පිණිස වන මූලික කටයුතු ගණනාවක් සිදු කිරීමෙන් සිදු වුණා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් වර්තමානයේ අපි පරිශීලනය කරන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව එළිදැක්වුණේ ඒ බුද්ධ ජයන්තිය මුල් කරගෙනයි. දැන් ඒ වෙද්දි පුස්කොළ පොත්වලට සීමා වෙලා ලංකාවේ ස්ථාන කීපයක විතරක් තිබුණු ඒ මූලික පෙළදහම බුද්ධ ජයන්තිය මුල් කරගෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව විදිහට එළිදැක්වෙද්දී ඒ ඔස්සේ යම් සුලභ බවකින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අධ්‍යයනය කිරීමේ අවස්ථාව අපේ රටේ හිටපු ජනතාවට උදා වෙනවා. එතකොට ඒත් එක්කම බුද්ධ ජයන්ති ත්‍රිපිටක
පරිවර්තන එකලහිට සිටි මහතෙරුන් වහන්සේලා විසින් ඒට අදාළ සිංහල පරිවර්තනයකුත් සහිතවම ඉලිදක්වනු ලැබුවා. ඒතර මේ වගේ 1956 බුද්ධ ජයන්තිය මුල් කරගෙන සිදු වෙච්ච ගත ක්‍රියාමාර්ගات එක්ක අනාගතයේ බුදුසසුනේ චිරස්ථිතිය පිණිස නොඑක් කටයුතු සිද්ධ වුණා. එතකොට සුදත් මහත්තයා දැන් අපේ විශ්වාසයක් තියෙනවා අපේ නොඑක් ග්‍රන්ථවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය 5000ක් කල්ලව පවතිනවා කියලා. එතකොට 2500ක් වසර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ ගතවීම හරියට මේ කාලෙන් භාගයයි. එතකොට ඒක මහත් හරසරින් සමරනු ලැබුවා. ඊට පස්සේ මෑත භාගයේදී ඒ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා වසර 2600ක් සැමරීම මහත් හරසරින් සමරනු ලැබුවා. එයා පහඳුන්වනවා 2600 වෙනි බුද්ධ ජයන්තිය නොවේ සම්බුද්ධත්ව ජයන්තිය කියලා. මෙතනදී මේ සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ වන සංකල්පය පින්වත් ඇමතිතුමා හරි අපූර්ව විදිහට බිහි වුණේ. ඒක මං හිතන්නේ අපි මෙතනදී සිහි කරන්න ඕනේ. මොකද ඊට වසර ගණනාවකට කලින් දඹදිව බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේගේ මූලයේදී අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ තමයි ඉස්සරෝම මේ බුද්ධ සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ වන අදහස ඇති වුණේ. මොකද හැමෝම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් තමයි ගණන් හදමින් බුද්ධ වර්ෂයට අනුව ජයන්තිය සැමරුවේ. නමුත් එතනදී අපේ ගුරුදේවයන් වහන්සේ මාහට නම කියන්න අවසරයි අතිපූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සිතේ තමයි මේ අදහස මුලින්ම ජනිත වුණේ. එතකොට බුද්ධගයා වඳින්න ආපු මහතෙරුන් වහන්සේලා කීප දෙනෙක් හමුවේ ඒ අදහස ගුරුදේවයන් වහන්සේ පළ කරාට පස්සේ ඒක තමයි පස්සේ සම්බුද්ධත්ව ජයන්ති සැමරුම නමින් මහත් විපුල වෘක්ෂයක් බවට පත් වෙලා එදා රෝපණය වෙච්ච ඒ බීජේ පළ දැරුවේ. එතකොට ඒ සම්බුද්ධත්ව ජයන්තිය මුල් කරගෙන 2600 වෙනි අපේ රටේ මහා සැමරුම් ගණනාවක් සිදු වුණා. ඒ ඔස්සේ නොඑක් ආකාරයට අනාගතයේ බුදුසසුන නිස් චිරස්ථිතිය පිණිස කටයුතු සිදු වුණා. ඉතින් අපි සතුට වෙනවා අපේ පින්වත් බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍යතුමා එතුමාගේ නිල කාලයේදී යලිත් මහත් පිබිදීමක් බෞද්ධ ජනතාව තුළ ඇති කරන්න 2561 වෙනි බුද්ධ වර්ෂයේ උදා වෙද්දී 2560 වෙනි බුද්ධ වර්ෂයේ නිමා වෙලා 2561 වෙනි බුද්ධ වර්ෂයේ උදා වෙද්දී ජාත්‍යන්තරයේම අවධානය අපේ මාතෘභූමියට ලබා දෙමින් බුදුදහම ගැන මේ ලංකාවේ ආරක්ෂා වෙච්ච තේරවාද සම්ප්‍රදාය පිළිබඳව මහත් අවධානයක් ලෝකයේ තුලම ඇති කරවමින් එතුමා මුල් වෙලා එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම මෙවර මේ තව මං හිතන්නේ දින කීපකින් උදා වෙන වෙසක් පුන් පොහෝ දිනයත් මුල් කරගෙන අපගේ මාතෘභූමියට හිමි කර දීම මං හිතන්නේ එතුමාට අපේ ලංකාවාසී ලෝවාසී සියලු බෞද්ධයන්ගේ කෘතවේදීත්වයේ හිමි වෙන්න ඕනේ. ඉතින් එතුමා හරීම අපූර්වවට සැලසුම් කරලා නොඑක් අංගයන්ගෙන් යුක්තව ඒ වෙසක් දින සැමරුම සඳහා කරුණු සූදානම් කරලා තියෙනවා. මං හිතන්නේ මේ පිළිබඳවත් අපිට ඉදිරියේදී විස්තර දැනගන්න හැකි වේවි. ඉතින් ඔය වගේ විශේෂයෙන් එන දවස් නිසා එන විශේෂ සැමරුම් නිසා විශේෂයෙන් සියලු දිනාගේ අවධානය වෙසක් දිනයට යොමු වෙලා ඒ ඔස්සේ අනාගතයේ බුදුසසුනේ අභිවෘද්ධිය පිණිස වෙන යම් බැබලීමක් කාලෙන් කාලෙට ඇති වෙනවා. මැතුමනේ මම මේ උපුටා ගන්න හදන මේ පොතක තිබ්බ එකක් පොඩ්ඩක් මේ බලන්න. මේක කියලා තියෙන්නේ මේ ඩීසේනානායක අගමැතිතුමාගේ රජයේ ඒ කාලේ යෝගවානුවේදී සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය හා සභානායක වූ SWRD බණ්ඩාරනායක මහතා මේ වදන් පළ කරමින් සභාවේ ඇමතු වේ. මේ කියලා තියෙනවා මා මෙහි පැමිණියේ සමාජික වශයෙන් මිස ඇමතිවරයෙකු වශයෙන් නොවේ. මනුෂ්‍යයනට උසස් වීම සඳහා ආගමට වඩා බලසම්පන්න ආයුධයක් නැත. මනුෂ්‍යයාගේ දියුණුව සඳහා ආගම අනවශ්‍යයි කියන බලවත් පිරිසක්ද සිටිති. දැන් කාලෙත් ඒක තියෙනවා. ඒක මම ඔබතුමාට මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ලංකාවෙත් සුළු කොටසක් සිටි.
මේ තරම් බරපතල තත්වයක් ලෝකයේ මෙතෙක් මතුවේ නැත. තුන්වන ලෝක යුද්ධයටත් වඩා ආගම නැතිවීමේ ප්‍රශ්නය බරපතලය. ආගම අතින් ලෝකයට ඒ පණිවිඩය ලෝකයාට දිය යුතුය. ලංකාව කුඩා රටක් වූවත් කුඩා ජාතියක් වූවත් මේ ශ්‍රේෂ්ඨ යුතුකම අප විසින් කළ යුතුමය. ඔබතුමා කරන ලද කාර්යය ඔබට බොහොම පිං. මේ මීට සැමරුම් දින ගිනේම අපට බල සම්පන්න යුද හමුදා නාවක හමුදා හෝ ගගන හමුදා නැතත් ඒ සියල්ල අභිභව කළ හැකි ලෝකයේ අසහාය වස්තු වන බුද්ධාගම අපේ රටේ තිබේ. ඒ හේයින් මේ රටේ බුද්ධාගම වැඩි දියුණු කළ යුතුය. ආගම වැඩි දියුණු කිරීමේ ප්‍රධාන තැන හිමිවන්නේ මහා සංඝයා වහන්සේටය. ඊළඟ තැන මහජනයාට ආණ්ඩුව සතු විශාල වගකීමක්ද තිබේ. එතකොට ඔබතුමාට කොහොමද මේ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් නම් දැන් මේ වර්තමාන සමාජය තුළ ආගමේ පිරිහීමක් දකින්නයි කියනවා ආගම පොඩ්ඩක් කොච්චර වණ කිව්වත් අහන්න නැති විරසක් ඉන්නේ කියලා කියනවා දැන් ඔයනි දේවල් ගැන කියන අවධියකදී මහජනතාව එකතු කරගෙන මේ ප්‍රබෝධය ඇති කළා ඔවුන්ගේ හිතට වදින විදිහට මෙවැනි දෙයක් කිරීම ඔබතුමා ඒකේ ඒක මම හිතන්නේ එතන සාර්ථක වෙලා තියෙනවා එතන හැබැයි මේක ඉස්සරහට ගෙන යන්න මොකද්ද කළ යුත්තේ සහ මෙවැනි දෙයකට කොහොමද තියෙන රජයේ වගකීම කොමක්ද මෙතුමනි වගකීමට එන්න කලින් සුද්දත් මම ওই පිළිබඳවත් කිටියෙන් ඉතිහාසයේ සඳහන් කරොත් බණ්ඩාරනායක මෙතුමා කිව්වා වගේ මේක පුංචිම කුඩා දූපතක් හැබැයි මහාවංශය වගේ අපේ ඓතිහාසික ඉතිහාස පොත් කියවලා බලනකොට බුදුන් වහන්සේ පරිනිර්වාණ මංචකේ ඉඳගෙනත් කතා කරලා තියෙන්නේ ලංකාව ගැන. ඒ වගේම අපිට තියෙන්නේ බෞද්ධ ත්‍රිකෝණයක්. සිද්ධාර්ථ කුමරු නේපාලේ ඉපදිලා ඉන්දියාවේ බුදු වෙලා සහ ජීවත් වෙලා ලංකාවට වැඩම කරා. මේ ත්‍රිකෝණයෙන් පිට බුදුන් වහන්සේ කොහෙවත් පාතබුවේ නැහැ. ඉතින් අපිට ඒ බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වෙච්ච රටක් මේක. එදා එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමේ ගිය අවුරුද්දේ මගේ අයිතිය උරුමය තහවුරු කරගන්න පෙන්නපු එක කාරණයක් තමයි අද ලංකාවේ භික්ෂුන් එදා ලංකාවේ භික්ෂුන් වහන්සේලා නොහිටියනම් විශේෂයෙන්ම චෝල ආක්‍රමණය තුල මුළු රටේම වැව් පද්ධතිය වාරිමාර්ග පද්ධතිය විනාශ කරලා බැමිනිටිය සායේ කාලයේදී එක පිට එක රහතන් වහන්සේලා එක පිට එක අපවත් වෙමින් වැටෙන වෙලාවේ එතෙක් බුද්ධ භාෂිතයේ විදියට තිබුණු බෞද්ධ ආගම පළවෙනි වතාවට ග්‍රන්ථාරූඪ කරා මාතලේදී ඒ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪේ නොවන්නට සමහර වෙලාවට අද අපි බෞද්ධයෝ නෙවෙයි ලංකාවේ ඉන්න මිනිස්සු බෞද්ධ ආගම කියලා මොකද්ද කියලා දන්නේ නැහැ. ලෝකෙ ඉන්න මිනිස්සුත් දන්නේ නැහැ. එදා ඒ පාලි භාෂාවෙන් ග්‍රන්ථාරූඪ කරපු ත්‍රිපිටකය තමයි මුළු ලෝකෙටම ගිය. පස්සේ කාලෙදී මහායාන රටවල් වලට ගෙනිහිල්ලා ඒගොල්ල සංස්කෘතික භාෂාවට හරවගත්තා. යම් යම් වෙනස්කම් තිබුණත් මූලික වශයෙන් මෙතන බෞද්ධ දර්ශනේ තියෙනවා. අනිත් එක ඔය බණ්ඩාරනායක මහත්තයා කියපු අදහසට අපිට එකඟ වෙන්න වෙනවා. හැබැයි ඔක බණ්ඩාරනායක මහත්තයා කියන කලින් ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා. ඌ කිව්වා එතුමා විද්‍යාඥෙක්. ලොව තුල විද්‍යාව දියුණු වෙන තරමට ලොව තුල ආගම් අදහන මිනිසුන්ගේ ප්‍රමාණය එන්නේ අඩු වෙනවා කියලා. විද්‍යාව දියුණු වෙනකොට ආගම් පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා. දැන් එදා කොපර්නිකස් කියපුවාම මේ දේවස්ථානවල උගන්වන විදියට මේ ලෝකේ වටා ඉර ගමන් කරන්නේ නැහැ ඒක වැරදි. ඉර වටා තමයි මේ ලෝකෙ ගමන් කරන්නේ කියලා හීලියෝ සෙන්ට්‍රික් ක්‍රමය. උහුට දඬුවම් දුන්නානේ ජීවිතාන්තය දක්වා ඉර ගෙට දැම්. ඊටත් වැඩිය සාක්ෂි ඇතුව ගැලීලියෝ ගැලීලි ඉතාලි පීසා විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා මේක පෙන්නපුවාම එතුම ජීවිතාන්ත දක්වා හිරෙදැම. එතකොට විද්‍යාවයි හැමතිස්සෙම විශ්වාසය අතර ගැටීම ලෝය තුළ සිද්ධ වෙනවා. ඒක නිසා තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වේ මිනිස් මේ ලෝක විද්‍යාව දියුණු වෙනකොට ආගමික විශ්වාසයන් බිඳ වැටෙනවා. එතන ලොකු හීදසක් හැදෙනවා.
එක්කෝ ඒ ආගම් සංශෝධනය වෙන්න ඕන. හැබැයි එහෙම සංශෝධනය නොකර යන්න පුළුවන් දර්ශනයකුත් තියෙනවා එතුමාට තීරණ භාෂාවෙන්. ඒක දර්ශනයක. අපි පිළිගන්නේ බුද්ධාගම දර්ශනයක් කියලා. බුද්ධාගම න්‍යායක් නෙවෙයි. දර්ශනයකුත් නෙවෙයි. හරිම හරි අර්ථෙන් ගත්තනම් ආගමකුත් නෙවෙයි. ආගමෙන් ඔබට කියපු දෙයක් අපි කියන බුද්ධාගම කියලා කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝකේ තියෙන සදාකාලිකව තියෙන සර්ව සාධාරණ සත්‍ය හේතුඵල වාදය මත පහළ වෙලා තියෙන මේක ලෝකේ තියෙන සත්‍ය. දැන් මේක ගැන එතුමා කියන ගමම්ම කියනවා. හැබැයි සංශෝධනය නොවි ගෙනියන්න පුළුවන් ආගමකුත් තියෙනවා. ඒක දර්ශනයක්. ඒක මේ බුදු භාරතයේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය. දැන් ඒක මට තේරෙනවා ඔප්පු වෙලා තියෙනවා. දැන් ආතසි ක්ලාක් මැතිතුමා ලෝකේ හිටපු පෞගිය සියවසේ හිටපු විශිෂ්ටතම විද්‍යාඥයා. තාන්ත්‍රිකා තාක්ෂණය පිළිබඳව පවා අනාවැකි මුලින්ම කිව්වේ. එතුමා කියනවා විද්‍යාව දියුණු වෙනකොට කාලයකදී විශ්වාසයන් මත රැදෙන ආගම් විද්‍යාවේ සොයාගැනීම් නැති කුළුගෙඩි පාරවල් වලින් විනාශ වෙලා යනවායි කියලා. එතකොට හිඩසක් ඇති වෙනවායි. ඒ හිඩස පිරවන්නේ කවදා හරි බුදුන් වහන්සේ දේශනා කරපු දර්ශනයෙන් කියලා. ඊට සමානම අදහසක් කියලා තියෙනවා බර්ටන් රසල්. බර්ටන් රසල් මහා විද්‍යාඥයෙක්, නොබෙල් ත්‍යාගය දිනපු කෙනෙක්. ඔහුටත් ආගමක් විශ්වාස නොකරපු කෙනෙක්. හැබැයි තුබත් මේ අදහසට සමානවම කියලා තියෙනවා. දැන් ඒක සත්‍යයක් කියලා මම කියන්නේ මේ වෙනකොට යුරෝපයේ ගත්තොත් එහෙම ඇමරිකාවේ ගත්තොත් එහෙම ආගම් අදහන්නේ නැති උදවිය 145ක් වෙලා තියෙනවා දැන්. සමහර රටවල ඒක පැනලා තියෙනවා. ඒ නිසාම සමහර විකෘතිතාවයන් රටවල් තුළ අද නිර්මාණය වෙමින් පවතිනවා. හැබැයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ඔය එකකටවත් බොරු කරන්නට බැරි ධර්මයක් කියන එක අපි බෞද්ධයෝ නිසා කියනව නෙවෙයි. යථාර්ථවාදීව සාක්ෂ්‍යතුව ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ අනුව තමයි මේ බෞද්ධ දර්ශනයේ තියෙන වටිනාකම. සමහරලාට නොමිලේ දුන්නම ඒක කිසි අගයක් නැහනේ. නිසා සමහරලාට බෞද්ධ රටවල අපිටත් මේ බුද්ධාගම අපිට නොමිලේ ලැබෙන නිසා මේකේ අගය අඩුයි. නමුත් එකක් අපි තේරුම් ගන්න ඕන, ලෝකේ මානව ශිෂ්ටාචාරය පටන් ගත්ත දවසේ ඉඳලා අපිට වෙනස් කරන්න බැරි බලවේගයක් තියෙනවා. ඒක මහාභාරතයේ සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය ලබන්න පෙරම් පුරණ ඒ යුගයේත් තිබුණා. ඊට පෙර කාලෙත් තිබුණා. අදත් තියෙනවා. ඒක තමයි කිංසච්ච ගවේසි. මිනිස්සු ලෝකේ ඒක මිනිසුන්ගේ හැටි. ඒ ගතිය මිනිසුන්ගෙන් ඉවත් කරන්න බෑ. එදා ඒ කිංසච්ච ගවේසි නිසාම මහා භාරතය තුළ දෙසටක් මිත්‍යා දෘෂ්ටික ආගම් පව නිර්මාණය වුණා. පදනම මොකද්ද? කිංසච්ච ගවේසි. මිනිසු ඇත්ත හොයන. ඉතින් එක එක මිනිසු එක එක දේවල් හොයාගන්නවා. මේක තමයි ඇත්ත කියලා අර අන්ධයෝ එකතු වෙලා අලියගේ කකුලයි කනයි අල්ලනා වගේ ඒ තත්ත්වයක් එදා තිබුණා. හැබැයි එකක් පිළිගන්නට ඕන, එහෙම වුණත් ඒ යුගයේ මහා බුද්ධිමත් පරම්පරාවක් තමයි ජීවත් වුණේ. බුද්ධිය පෙනුනේ නැති වුණාට සැඟවුණු මහා බුද්ධියක් තිබුණා. ඒක නිසා මේ තොග ගණන් දාස් ගණන් මිනිස්සු රහත් වෙන්නේ, සෝවන් වෙන්නේ. එහෙම බුද්ධියක් නැති කාලෙක නම් ඒක වෙන්න බෑනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලය බලන්නේ ඕක නිසානේ. ධර්මයේ තේරුම් ගන්න පුළුවන් බුදු වෙලත් බුදුහාමුදුරන්ට සැකයිනේ. මේ ගැඹුරු ධර්මයේ මේ මිනිසුන්ට තේරෙයිද කියලා අන්තිමට දේශනා නොකරන්නත් හිතුවානේ. ඉතින් ඒක නිසා අවසානයේ සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනාව මත ධර්මයේ දේශනා කරා. ඉතින් දැන් ඒ බුද්ධිමත් පරම්පරාව කිට නිසා රහතන් වහන්සේලා සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් බිහි වුණා. ඒ වගේම භාරතයෙන් පිට බොහෝ රටවල් වලට විශේෂයෙන්ම ධර්මාශෝක රජුරුවන්ගේ ඒ සත්ක්‍රියාවන් නිසා ලංකාව ඇතුළු විශාල රටවල් ගණනකට මේ ධර්මය ප්‍රචලිත වුණා. ඉතින් මේ ධර්මය තුළ ඇත්තටම අපිට ඕන මේ ජාත්‍යන්තර වෙසක් සැමරුමක් අපේ රටේ කරයි කියලා මහා ලොකු උත්සවයක් තියලා මේක තුලින් මේ අපිට සතුටු වෙන්න නැත්තම් උදං අනන්න නෙවෙයි. ඒක පළක් නෑ. නිසා මේ වෙසක් උත්සව සැමරුම ලෝකයට හිතසුව පිණිස හේතුපාදක වන කර්තව්‍යයක් බවට පත්විය යුතුයි. එතනදී මෙතුමනි පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් දේ අදාළ දවස් ටිකේ කොහොමද මේ පෙළගස්සලා තියෙන්නේ කියලා ඒ වැඩසටහන් මාලාව කෙටියෙන්. ඒ
පෙළ ගැස්වීමට කලින් සුදත් මං කැමතියි දැන් මේ වෙසක් සැමරුම මොකක්ද මේකේ තේමාව කියලා පැහැදිලි කරන්න. දැන් මීට අවුරුදු දෙකකට කලින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී යෝජනාවක් සම්මත වුණා 2030 ඉලක්කයකට යන්න. මොකක්ද මේ ඉලක්කය? 2030 sustainable world development තිරසාර ලෝක සංවර්ධන ඉලක්කයට යන්න තමයි අපි යන්නේ 2030. ඒක තමයි එක්සත් ජාතීන්ගේ තේමාව සහ ඉලක්කය. ඉතින් අපි කල්පනා කරනවා මේ ලෝක ඉතිහාසයේ ඉගෙනගත්තු උදවිය විදියට ලෝකේ ස්වභාවය දන්න උදවිය විදියට දර්ශ බෞද්ධ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳව අපිට තියෙන අවබෝධය තුළ අපි දකිනවා ඔය තිරසාර ලෝක සාමය නම් කවදාවත් උදා වෙන්නේ නැහැ මේ යන ක්‍රමයට. දැන් ලෝකේ ගත්තම කොතරම් ගැටුම්ද? හැම තැනම යුද්ධයක් ගැටුමක් නැති තැනක් තියෙන්නේ මේ ගෝලය තුළ හරි කිහිප තැනකනේ. හැම තැනම ගැටුම් තියෙනවා. ඒකත් මේ මිනිසුන්ගේ ස්වභාවයක්. අපි කියනවානේ ලෝක ඉතිහාසය කියලා පොත් තියෙනවා කියලා. ඔය ලෝක ඉතිහාස පොත්වල මොනවද තියෙන්නේ? මිනිසුන් ගහගත්තේවා යුද්ධ කරපුවා යැරෙන්න ඒ ටික ඉවත් කරොත් ওই ඉතිහාස පොත්වල අන්තිමට මොකුත් නැහැනේ හිස් කඩදාසි ටිකක් තියෙන්නේ. ලෝක ඉතිහාසය කියන්නේම මානවයාගේ අපි කිව්වට ශිෂ්ටාචාර සම්පන්න උනායි කියලා ඒ ශිෂ්ටාචාරය තුල තියෙන යුද්ධ සහ ගැටුම්. දැන් නේරුතුමා ඉන්දියාවේ අග්‍රාමාත්‍යතුමා පොතක් ලියලා තියෙනවා glimpses into the world history ලෝක ඉතිහාසයේ දෙසට ඒ බී බැලීමක් විදියට. දැන් ඕකට පෙරවදන ලියලා තියෙන්නේ මහාචාර්ය ස ආනල්ඩ් ටොයිම්බි ලන්ඩන් විශ්වවිද්‍යාල ඉතිහාසංශයේ මහාචාර්යතුමා. එතුමා කියනවා මේ පෙරවදනේ ලෝකයේ තුල මානව ශිෂ්ටාචාරය ආරම්භ වුණාට පස්සේ ලොව තුන ඉතාමත්ම බරපතල යුද්ධයක් හෝ ගැටුමක් නොමැති සාමකාමී වාතාවරණයක් පැවතිලා තියෙන දීර්ඝම කාලය අවුරුදු 14යි කියලා. ඒ කියන්නේ ලෝකයේ කියන්නේ මේ ගැටුම් පොලක්. ඉතින් මේ ලෝක සාමය ඔය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඕක සම්මත කරයි කියලා ඇති වෙයිද අපිට? ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි කිව්වා බොහොම පැහැදිලිව ඔය ඉලක්කයට යන්න පුළුවන්. හැබැයි ඕකට යන්න ඕගොල්ලන්ට පාරක් නැහැ. අපි පාර කියලා දෙන්නම්. ඒක නිසා අපි මාතෘකාව විදියට ඒගොල්ලන්ට දුන්නේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුලින් ලොව තුල තිරසර සාමය සහ සමාජ සාධාරණත්වය ඇති කිරීම. The Buddhist teaching towards the sustainable world peace and social justice. ඒගොල්ලෝ එක පිළිගත්තා. ඉතින් දැන් අපි මේකෙන් කියන්නේ ලෝකෙම ගෙන්නලා මෙහෙට ඕගොල්ලෝ යන්න ගියාට පාරක් නැහැ අන්ධකාරය යන මිනිස්සු මෙන්න පාර තියෙනවා මෙන්න මේ පාරේ යන්. මේක කිව්වොත් තමයි සාමය කියන එක ලෝක තුල ඇති වුණොත් විතරයි සංවර්ධනය කියලා එකක් ඇති වෙන්නේ. සංවර්ධනය කියන එක මේ ගහකින් එන ඵලයක් විදියට හුදකලාව හැදෙන එකක් නෙවෙයි. සංවර්ධනය කියන්නේ සාමයේ අතුරු ඵලයක් විතරයි. ඉතින් ඒක තමයි අපිට බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තුලින් ඒ පණිවිඩය අපිට ලෝකෙට දෙන්නට ඕනේ. ඒක නිසා අපි 12 වෙනිදා ආරම්භ කුසවේ පවත්වනවා. මම කලින් කියපු හේතුව නිසා අපිට ඕනුණා ආරම්භ කුසවේට බුදුන් වහන්සේ ජීවිතක බුද්ධත්වයට පත් වෙලා ජීවත් වුණ ඒ රටේ රාජ්‍ය නායකතුමා විදියට මෝදි අගමැතිතුමා ගෙන්නගන්න. ඒතුමා ප්‍රධාන අමුත්ත විදියට එනවා. අනිත් පැත්තෙන් සිද්ධාර්ථ කුමාරය ඉපදුන රටේ අද ඉන්න රාජ්‍ය නායකය විදියට නේපාලේ ජනාධිපතිතුමියට අපි ආරාධනා කරා එතුමිය එනවා මහනුවර තියෙන අවසාන උත්සවයට. ඒ අනුව 12 වෙනිදා අපි ආරම්භක උත්සවය පවත්වනවා උදේවරුවේ. ඊට පස්සේ දිගටම අපේ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ තියෙනවා නොයෙකුත් විෂයන් පිළිබඳව. සුදත්තත් ඒක වැදගත් වෙනවා. බෞද්ධ දර්ශනය තුළ ජනසන්නිවේදනය කියන්නේ කුමක්ද කියන මාතෘකාවත් එක අනුමාතෘකාවක්. ඒ වගේ මාතෘකා ගණනාවක් තියෙනවා. ඒකම ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් අපි මෙහිදී නිකුත් කරනවා. එදින හවස සම්මන්ත්‍රණ වලින් පස්සේ අපි සුවිශේෂ වූ වෙසක් කලාපයක් දියවන්නා වෙසක් කලප්පය ලෑස්ති කරලා තියෙනවා. කථානායකතුමත් මහනගර සංවර්ධන ඇමති පාට්ලි චම්පික ඇමතිතුමාගේ ඒ සහභාගී නායකත්වයෙන්
එය ඉතාමත්ම මෙතෙක් නොපවත්වපු ආකාරයේ වෙසක් කලාපයක් විදිහට පවත්වනවා. එකම අපි අනිත් වෙසක් කලාප බෞද්ධ ආලෝක මාවත බෞද්ධයා මාධ්‍ය මාලික මාධ්‍ය නාලිකා ඒ වගේම ගංගාරාම වගේ ඒවත් ඒකාබද්ධ කරලා කරනවා. දෙවෙනි දවසේ අපි 13 වෙනිදා සම්මන්ත්‍රණය පවත්වලා අවසානයේදී සන්ධ්‍යා භාගයේදී තියෙනවා අපේ සංස්කෘතික ගොලලක් අපේ දේශීය අනන්‍යතාවය පෙන්වුම් කරන සහ තවත් බෞද්ධ රටවල් කීපයක සංස්කෘතික වැඩසටහන්. 14 වෙනි දින අපි නියෝජිතවරු සමග නුමහනුවරට ගොස් විශේෂ දළදා ප්‍රදර්ශනයකින් පස්සේ සන්ධ්‍යා භාගයේ අපේ අවසාන ක්ලෝසින් සෙෂන් අවසාන සැසිය පවත්වලා රාත්‍රියේදී විශේෂ දළදා පෙරහැරක් පවත්වනවා. සියලු මංග නැතත් දළදා පෙරහැරේ අත්‍යවශ්‍ය ප්‍රධානංග සියල්ල පැයකමාරකට සීමා කරපු පෙරහැරකුත් පවත්වනවා. ඒක තමයි අපේ වැඩසටහන. එතකොට ඒ සහභාගි වීමට මම හිතන්නේ නේපාලයේ වෙසක් දිනේ නිමාඩු දිනයක් නේද මෙතුමනේ? නේපාලයේ නිමාඩු දිනයක් හැටියට සම්තුහන් වෙනවා නේද? නේපාලයේ. නේපාලයේ. එතකොට මේ එන දූත පිරිස කොයි කොයි රටද නියෝජනය කරන්නේ? දැන් අපේ බෞද්ධ රටවල් වල ඉන්න කෙනෙක් දෙන්නෙක් වගේ හැරෙන්න සියලුම සංඝරාජ ස්වාමීන් වහන්සේලා නායක ඒ රටවල් වලින් ප්‍රධානතම මහානායක ස්වාමීන් වහන්සේලා විදිහට සැලකෙන ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා. ඒකම මේ බෞද්ධ රටවල් වලින් ඉහළ මට්ටමේ නියෝජිත කණ්ඩායමක් එනවා. බොහෝ රටවලින් අමාත්‍ය මට්ටමේ කණ්ඩායම් එනවා. මේ වෙනකොට අපි රටවල් 85කට ආරාධනා කරලා තියෙනවා. රටවල් 80කට වැඩි ප්‍රමාණයකින් මේ වෙනකොට අපිට යම් තහවුරුවක් තියෙනවා සහභාගි වෙනවා කියලා. එක එක ආකාරයේ විශ්වවිද්‍යාල මට්ටමේ ආගමික ඉගැන්වීම් මධ්‍යස්ථානවල රාජ්‍යන් නියෝජනය කරන සංඝරාජ හිමියරු යනාදී ඒ සුවිශේෂ ගණයේ නියෝජිත යන් මෙට සහභාගි වෙනවා. අපේ ගරු සන්නහංශ විනාඩි දෙකක් තුනක් වගේ පමණ කාලයක් තමයි ඉදිරියට ඇත්තේ කියලා කියන්නේ. දැන් අපේ මෙතුමා කිව්වා වගේ මරණ මංචකේ එතනදී අපි දකිනවා බුදුන් විසින් ශක්ති විදුන්ට ශ්‍රී ලංකාව බාර කරනවා, නැතොත් ලංකාද්වීපය. මේ මෙතන මේ දීපේ බාර දීමේ ඇයි එහෙම එකක් සිදුවන්නේ? ඇයි මේ ශ්‍රී ලංකා දීපේ බාර දින ශක්ති විදුන්ට? ඔබ වහන්සේට යම් කිසි දෙයක් කියන්න පුළුවන් නම් අවසාන වශයෙන් මේ වැඩසටහන නිමා කරන්න පෙර. ඔව්, ඇත්තටම සුදත් මහත්තයා ඒක මහාවංශේ හරි ලස්සනට සඳහන් වෙනවා. එතන කියන්නේ පතිට්ටිස්සති දේවින්ද ලංකාවේ මම සාසනං. පින්වත් දේවේන්ද්‍රය, ඒ ලංකා ද්වීපයේ මාගේ ශාසනය පිහිටන්නේ. ඒකයි හේතුව. මොකද අනාගතයට ධර්මය ගෙන යාම පිණිස මේ පුංචි දිවයිනේ තමයි තුන් ලෝකයේම ජයගත් මුනි රජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටන භූමිය. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ එදා සක්‍ර දේවේන්ද්‍රයාට මේ ලංකා ධරණීතලය ආරක්ෂා කරන්න කියලා පැවරුවේ. ඉතින් අපි දැන් ඉතිහාසයේ බැලුවත් මං හිතන්නේ අපේ අමාත්‍යතුමා පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය වර්තමානයේ දක්වා sannivedanaya වෙන්න සුවිශේෂී කාර්යභාරයක් අපේ ලංකාවෙන් සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම අපේ රටේ ඒ විදිහට ධර්මයේ සුරක්ෂා වුණේ නැත්තම් අද බුරුමේත් ධර්මේ නැහැ, අද තායිලන්තෙත් නැහැ. එතකොට ඒ රටවල් වලට පවා අවස්ථානුකූලව ත්‍රිපිටක ධර්මය ගෙන ගියේ අපගේ මාතෘභූමියේ. ඉතින් ඒ කරුණ සැලකීමෙන්ම පවා අපට පැහැදිලි වෙනවා ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනාගතයට සුරක්ෂා වීම පිළිබඳව සුවිශාල කාර්යභාරයක් අපගේ මාතෘභූමියේ පහළ වෙච්ච උදාර මහා පුරුෂයන් විසින් සිදු කොට ඇති බව. ඉතින් ඒ කරුණ මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ ශක්දිවිදුන්ට මේ අපේ රටේ ආරක්ෂාව පවරන්නේ. මොකද පතිට්ටිස්සති දේවින්ද ලංකාවේ මම සාසනං, දේවේන්ද්‍රය මේ ලංකාවේ තමයි මාගේ ශාසනේ පිහිටන්නේ කියලා පිරිනිවන් මංචකේදී පවා අපේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළේ මේ ලක්දිරණ ගැනයි. මෙතුමනි, ඔසුදත් මේ වෙසක් උත්සවයට සමගාමීව වාර්ෂිකව අපි පවත්වන ජාතික වෙසක් උත්සවයකුත් තියෙනවා. අමතරව දැන් ගිය අවුරුද්දේ 13 වෙනි ජාතික වෙසක් දින උත්සවය අපි සැමරුවේ වීරකැටියේ නයිගල රජමහාර විහාරය මුල් කරගෙන. දැන් මේ වසරේ අපි ඒ උත්සවය පවත්වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වට්ටාරම රජමහා විහාරයේ භූමියේ. මොකද ඒ විහාරස්ථානය අපිට සුවිශේෂයි.
ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ මලියදේව රහතන් වහන්සේ වැඩම සිටි පන්සල. ඒකේ සම්පූර්ණ සංවර්ධන කටයුතු කරලා 9 වෙනි දවස් වරුවේ තමයි ජනාධිපතිතුමා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි උත්සවය පවත්වන්නේ. එකම දැන් ගිය වසරේ අපි අලුතෙන් පටන් ගත්ත මේ ජාතික වෙසක් උත්සවයට සමගාමීව මම කලිනුත් කිව්වා වගේ අපි කැමති නැමේ උත්සව වලට සීමා කරන්න මේවා. ඒක නිසා ගිය වසරේ අපි කුලදරුවන් 42 දෙනෙක් මහාන කරා වීරකැටි කසාගල රජමහා විහාරේ. අද ස්ථානයේ ඉතාමත්ම සාර්ථකව සාමනීර මධ්‍යස්ථානයක් විදියට විදේශ භාෂාවල් පිළිබඳ සාමනීර භික්ෂුන් වහන්සේලාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් ඒ ස්ථානයේ පවත්වාගෙන යනවා. ඒ වගේ අපි මේ වසරේ කුලදරුවන් 1000 දෙනෙක් මහාන කරන්න කටයුතු කරලා තියෙනවා. මීට දින කීපයකට කලින් බෙලියත්ත දම්මුල්ල පුරාණ විහාරයේ 25 දෙනෙක් මහාන කළා. ඒ වගේම මේ මාස 3 වෙනි දින අනුරාධපුර රුවන්වැලි සෑ පරිසරයේදී 250 දෙනෙක් මහාන කරනවා. ඒ වගේම කුලියාපිටිය කෑගල්ල යනාදී මේ ස්ථානවල මේ මාස දෙක ඇතුළත අපි 1000 දෙනෙක් භික්ෂුන් වහන්සේලා මේ ශාසනයට ඇතුල් කරන්න කටයුතු කරනවා. මම හිතන්නේ බෞද්ධ දර්ශනයේ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් සිදුවන ලොකුම සේවාව විදියට ඒ අනාගතයේදී සැලකේ. අනිත් පැත්තෙන් ගත්තම අපි ඉදිකරනවා ශාක්‍ය ජනපදයේ පිළියන්දල කහපොළ 47ක භූමි භාගයේ මේ ශාක්‍ය ජනපදයේ තුල අපි සුද්ධෝදන රජතුමාගේ මාලිගා රම්මේසුරම්මේ සුබ ඉසිපතන මිගදාය එතකොට බුද්ධගයාව කුසිනාරා මල්ල රජුරන්ගේ සල්ුවේන යනාදී බුදුන් වහන්සේගේ ජීවිත කාලය තුල ගත කරපු වැදගත් ස්ථාන බොහොමයක්ම අපි මේ තුල නිර්මාණය කරනවා. දැන් අදටත් සුද්ධෝදන රජතුමාගේ මාලිගාවේ අතිවරමේ නටඹුන් විතරයි අපිට ඉන්දියාවේ ගියාට බලන්න පුළුවන්. නමුත් දැන් මේ ස්ථානවල මාලිගා තිබුණ ආකාරයටම අපි ඉදිකිරීම කටයුතු කරනවා. දැන් පළවෙනි අදියර අපි සුද්ධෝදන මාලිගාව සහ ලුම්බිනි වෙන විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා 11 වෙනිදා මේ මාසේ සවස් භාගයේ. අනිකුත් සියලු ඉදිකිරීම් ලබන වෙසක් දිනට පෙර ඉදිකරණ්ඩයි අපි කටයුතු කරන්නේ. ඒ තුල දහදහසකට පමණ එකවර භාවනා කිරීමට හැකි පහසුකම් සපයනවා. ඒකම අනිකුත් පහසුකම් නිර්මාංස ආපනශාලා පුස්තකාල විද්‍යුත් පුස්තකාල ඒ වගේම විදේශීය භාෂා 6කින් හෝ 7කින් ධර්ම ප්‍රචාරය කළ හැකි මාධ්‍ය ආයතනයකුත් අපේ ස්ථානයේ ආරම්භ කරන්න මේ කටයුතු කරගෙන යනවා. මේ සඳහා ඇත්තටම මේ ව්‍යාපෘති අපේ රටට සැලසුම් කරපු එකක් නෙවෙයි. මීට මාස කීපයකට කලින් මේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඉදිකරන්න ආරම්භ කරනකොට තමයි මම මේක දැනගෙන ඒ උදවියට කතා කරලා එතනින් ගලවලා ලංකාවට ගෙනාවේ. අපි මම යෝජනා කරා අපි ලොස් ඇන්ජලිස් එකක් හදමු. හැබැයි ඉස්සෙල්ලා පළවෙනි එක ලංකාවේ හදමු කියලා. ඒ අනුව තමයි මිලියන 500ක වියදමින් අපි මේ කටයුත්තට අත ගහලා තිනවා. අපි රජයේ මුදල් සතයක්වත් මේ වෙනුවෙන් වෙන් නොකර අපිට වෙනම දානපතින් ඉදිරිපත් වෙනවා ටිකෙන් ටික. ඒ උදවියගේ මුදල් වලින් තමයි විශේෂයෙන්ම ලයිට් ඔෆ් ඒෂියා පදනමේ නවින් ගුණරත්න මැතිතුමත් එක්කතු වෙලා එතුමාගේ ඒ සහාය ඇතුව අපි මේ කටයුතු ඉටු කරගෙන යනවා මේ වෙන විට. බොහොම ස්තුතියි මැතිතුමනි. ඔබට වඩ වඩාත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මේ අවස්ථාවේදී අපිට වැඩි වේලාවක් නේ කන්දාද වැඩසටහන නිමා කරන්න කාලය ඇවිත්. ඉතින් එහෙනම් ඔබ සීලු දෙනාටම නමෝ බුද්ධාය.